At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ වාර්තාව මගින් 2015 පෙබරවාරි මාස සිට 2016 මැයි මාස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ භණ්ඩාගාර බැඳුම් කර නිකුතුවලදී සිදු ඇති මූල්‍යාක්‍රමිකතා විමර්ශනයට ලක් කර තිබෙනවා. සමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුවෙන් මෙම වාර්තාව සඳහා පාද සටහන් නොමැතිව අනුමැතිය ලබා දී ඇත්තේ සමාජිකයන් 16 දෙනෙකු පමණයි. එම 16 දෙනා අතරට ආණ්ඩුවට සහාය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දායත් පාදසටහන් සහිතව වාර්තාවට එකඟත්වයේ ලබා දුන් සියලු මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. කමිටු සාමාජික රංජන් රාමනායක මහතා අවසන් තීරණය ගන්නා ලද අවස්ථාවට සහභාගී වී නැහැ. කෝප් කමිටු සභාපති සුනිල් හඳුන් නැති මහතා සඳහන් කළේ අනෙක් සියලු සාමාජිකයන් වාර්තාවේ නිර්දේශ සඳහා එකඟත්වයේ පළ කළ බවයි. අප පරීක්ෂාවට භාජනය කළ 2015 පෙබරවාරි 27 වන දින ගනුදෙනුවේදී එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතා මැදිහත් වීමක් හෝ බලපෑමක් සිදු කළ බවට සාධාරණ සැකයක් ඇති විය හැකි ආකාරයේ සාක්ෂි හා කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි. කාරක සභාව විසින් කරන ලද පරීක්ෂණ හා සාක්ෂි විභාග කිරීමවලදී ඇතැම් තත්ත්වවල උපරිම පාරිශුද්ධභාවය නොමැති බවද එහිදී කටයුතු කළ ආකාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය පළුදු වී ඇති බවද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති විය හැකි ආකාරයේ සාක්ෂියා කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි. එසේම බැඳුම් කර ගනුදෙනු හරහා ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් එක් ආයතනයක් වන perpetual treasuries ඉතා විශාල මූල්‍යමය ලාභ උපයාගෙන ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි. එබැවින් එසේ මෙම ගනුදෙනු වලට වග කිය යුතු මහ බැංකුවේ නිලධාරීන් හා ආයතනයන්ට එරෙහිව පැනවිය යුතු දඬනයන් හා වෙනත් නියමයන් නිර්දේශ කිරීම සඳහා එකී ආයතන කටයුතු හේතුවෙන් රජයට හා මහ ජනතාවට සිදු වී ඇති අලාභය හෝ පාඩුව එකී වග කිය යුතු යුතු පුද්ගලයන්ගෙන් හෝ ආයතන වලින් අය කරගත යුතු බව නිර්දේශ කරන අතර ඒ සඳහා අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතු බව කාරක සභාව වදාරණය කරයි. එසේම නිර්දේශිත දඬනයන් හෝ වෙනත් නියමයන් අවශ්‍යයුරින්ම ක්‍රියාත්මක වන බව සොයා බැලීම සහ සහතික කිරීම සඳහාත් ඒ පිළිබඳව පසුබිම් කිරීම සඳහාත් එමෙන්ම එබඳු ආකාරයේ කටයුතු මින් ඉදිරියට සිදු නොවීම සඳහා අවශ්‍යයෙන්ම ගත යුතු සියලු පියවර ආවේක්ෂණ හා තුලනයන් ක්‍රියාත්මක කිරීම සඳහාත් එකී ආවේක්ෂණ හා තුලනයන් මහ බැංකුව විසින් නිසි පරිදි ක්‍රියාවේ යොදවන බවට සොයා බැලීම සහ සහතික කිරීම සඳහා ඒ පිළිබඳ පසුබිම් කිරීම සඳහා පාර්ලිමේන්තුව ඍජුව මැදිහත් වූ අතර එය පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ මූලික වගකීම් බව කාරක සභාව අවධාරණය කරයි. එසේ ක්‍රියාත්මක කිරීමෙන් රජයට සිදු වූ අලාභයන් අය කර ගැනීම සහ පවතින නීති අර්ථයේ ක්‍රියාත්මක වීම පාර්ලිමේන්තුව සතු වගකීමක් ලෙස ඊට ඕනෑකමින් කාරක සභාව නිර්දේශ කරයි. perpetual treasuries ආයතනය ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස ඊට කෙටි කාලයක් තුල අධික ලාභයක් උපයා ඇති අතර එසේ ලාභ ඉපීමේ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ බලති යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණයක් කළ යුතු අතර එමගින් ඔවුන්ගේ කටයුතු හරහා මහ බැංකුවට හා රජයට මූල්‍යමය පාඩුවක් සිදු වී ඇද්දයි ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීම මහ බැංකුවේ වගකීමක් ලෙස කාරක සභාව තරයේ විශ්වාස කරයි. මෙම ප්‍රස්තුත බැඳුම් කර ගනුදෙනුව සඳහා හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඍජුවම වගකී යුතු අතර ඔහුට සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිර්දේශ කරයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පැවරිය ඇති මෙම උත්තරීතර පාර්ලිමේන්තුව වෙත කාරක සභාවට මෙතෙක් ඉදිරිපත් විය ඇති සියලු ලේඛන තොරතුරු හා සාක්ෂි එකී ඇතම් තොරතුරු සංවේදීයි ප්‍රකාශ වුවද ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරීම කාරක සභාවේ දැඩි වගකීමක් බවද කාරක සභාව විශ්වාස කරයි. එම වගකීමට අනුව මෙම නිර්දේශ සහ විගණකාධිපතිවරයාගේ නිර්දේශ හා නිගමන සහිත වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අතර මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳ විවෘත සංවාදයක් ඇති කළ යුතු බවටත් කාරක සභාව නිර්දේශ කරයි.